මට අද තියෙනවා ලක්ෂ දහයකට වඩා ගොම. මට අපපු පලේනි ප්‍රශ්නය මට කම්කරුව නැති වුණා, වල්ටික නිලාගණ්ඩ බැරි වුණා. එපාර මම දැන් වල්ටික කපල හරක්ට දෙනවා. තේරෙනවද? එතකොට මට ගොම ටික තියෙනවා. ඊට පස්සේ මම ඒ අගලගේ මුත්‍ර ටික තියෙනවා, වෙනම මුත්‍රවල තියෙනවා. ඒවා පාවිච්චි කරන හොඳ නයිට්‍රජන්. අපි මං හිතන්නේ මේක චක්‍රීය කෘෂිකර්මාන්තයට ගියොත් තමයි මේක ඵලදායි වෙන්නේ. මතක තියාගන්න, කිරි විතරක් බලාගෙන නෙවෙයි. තේරෙනවද? දැන් මගේ ෆාම් එක ඔබතුමා බලන්න ගියානේ, ඔබතුමිය ගියානේ. මං තේවත්තර දානවා මුල්ලු කරලා ගොම. මං පෝර දැම්මේ නැහැ දැන් අවුරුදු දෙකක්. මම එතකොට මේ වැලි මඩ විකුණනවා ගව මූත්‍ර ගැලුම රුපියල් 600ට. රුපියල් 600ට. අහක දාන්න දෙයක් නැහැ මහත්තයෝ. අහක දාන්න දෙයක් නැහැ. කියන්නේ සුරබි දෙන කිව්වේ. තේරෙනවද? ඉතින් ඒක නිසා මම අද චක්‍රීය කෘෂිකර්මාන්තේ මේ අපේ ගම්වල ඉස්සර අපි යනකොට විනාඩි 10 15 වාහනේ නවත්තන් ඉන්නව හරක් පාර මාරු වෙනවා. අද එහෙම නැහැ. කනගාටුයි. තේරෙනවද? මේ හරක් මරණ විදියට මේ 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 රටට මේ ලෝකෙම හරක් ආව මේ 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 ඕලන්ද කාර්යයේ ඉඳලා ඉන්දියන් කාර්යය දක්වා හරක් ආවා. හරිද? මේක එහෙම ලෝකෙ හරක් ආපු නැති රටක් නෙමෙයි. තේරෙනවද? එතකොට මේ 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 දොඩංගස්සයට මේ හරක් බැඳා. එක දොඩංගහේ 50,000 75,000 දොඩම් පල ගත්තා. එතකොට මේ ගව මුත්‍ර ටික අපේ දියකඩිති වලට ගියා. නොගියා නෙමෙයි. තේරෙනවද? මේ ලෝකේ ගැන දැන නැති ලිම්මැඩියෝ තමයි මේ කතා කරන්නේ. එතකොට මේ ගොම ටික විසබීජ නාශකයක්. මේක අපි ගෙබිමේ ගෑව්වා, පිලේ ගෑවා. අපි අවුරුද්දකට සැරයක් අපි ලිපේ ගානවා ගොම ටික. හරි? එතකොට අපි කියන්නේ ගව මුත්‍ර බොන්න කියලා. අප්‍රිකාව වගේ රටවල් වල මෙහෙම මුත්‍ර කරනකොට අධිකාරලා බොනවා. තේනද? මොරාජි දේසයි ගව මුත්‍ර බිව්වා. නමුත් අපේ මිනිස්සු කියන්නේ අපෝ ගව මුත්‍ර බෑ. දැන් අපි සුද්ධ වෙලානේ. හැමදේම සුද්ධ අපෙන් ඉගෙනගෙන ගිහිල්ලා හරියට කරා. අපි අපිට බැරි වුණා අපේ දේ අපිට ඉස්සරහට ගෙනියන්න. අපි සුද්ධකගේ දේ අපි ඇඟට ගත්තා. තේනද? ඉතින් මේ ගොම ටික, ගව මුත්‍ර ටික මේවා අපේ පොළවට මේ අපේ ශරීර වලට අපට අනුගත වෙලා තිබුණා. දැන් හරි වැඩේ ගොම ටිකක් දැක්කොත් ආය වහ ගන්නවා, ගාමුද ටිකක් දැක්කොත් එතනින් යන්න බෑ.